අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය යොමු වන්නේ දවසේ ප්‍රවෘත්ති සිරස්තල වෙත නෞත්පාදනයේ තුලින් පෙරමුණකට එන සැලසුමකට ජනපතිගේ අවධානය විසින් ජනපතිට සහ අගමැතිට බලේ බෙදී යා යුතුයි සජිත් කියයි පාර්ලිමේන්තුව අද පෙරවරු වේරැස් වුණා. එහිදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් යොමු කරන ප්‍රශ්න සඳහා අවස්ථාව ලබා දීමේදී ගැටළු මතුව ඇති බවට මුසම්මිල් මන්ත්‍රීවරයා ප්‍රකාශ කිරීමත් සමග පක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කරනු ලැබුවා. මේ අතර කෝප් කමිටු සභාපතිවරයා පත් කිරීම සහ ඒ මාධ්‍ය වෙත ලබා දීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇති වුණා. විපක්ෂයේ මන්ත්‍රීවරු 73 දෙනෙක් තමයි ඉන්නේ. ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු 82 දෙනෙක් ඉන්නවා කතානායකතුමනි. එතකොට ආණ්ඩුපක්ෂයේ ඊයේ දිනේදී මන්ත්‍රීවරු 2 දෙනෙකුට පමණයි ප්‍රශ්නවලට අවස්ථාව සලසලා දීලා තියෙන්නේ න්‍යාය පත්‍රයේ. අද දිනේදී මන්ත්‍රීවරු 3 දෙනෙකුට පමණයි අවස්ථාව දීලා තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්නවල විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න දෙක බැගිනුත් ඉදිරිපත් කළා තියෙනවා. ආණ්ඩුපක්ෂය එහෙම නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නය ගැන සැලකිලිමත් වෙන්න මොකද අපටත් අවස්ථාව තියෙන්න ඕනේ 50ට 50 අවස්ථාවක්වත් අපට මේක ප්‍රශ්න ඇසීමේදී ලබා දෙන්න ඕනේ. ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්න ඉදිරිපත් කරන පිළිවෙල අනුව තමයි න්‍යාය පත්‍රයට ඇතුල් වෙන්නේ. කතානායකතුමනි අපි ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා. නෑ නෑ පොඩ්ඩක් කෑ ගහන්න නැතුව ඉන්නකෝ. මමත් මුලදීම ප්‍රශ්න බාර දුන්නා. නමුත් මගේ එක ප්‍රශ්නයයි තියෙන්නේ. ඊට කලින් බාර දෙන්නේ නැති අනිත් කට්ටිය. ඒකයි. නෑ නෑ කතානායකතුමනි එහෙම වෙන්න බෑ. තුමා ආණ්ඩුපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්. ඒ හින්දා එතුමාගේ ප්‍රශ්න එතුමාට කණ්ඩායම් රැස්වීමේ අහගන්න පුළුවන්. අපිට විපක්ෂයත් එක්ක කණ්ඩායම් රැස්වීම නෑ. අපිට තියෙන්නේ මෙතන තමයි ප්‍රශ්න අහන්නේ. හරි බොහොම ඉස්සරදී. ඒ හින්දා එතුමා බොහොම ඉස්සරදී. හරි. පසුගිය කාලේ විපක්ෂ මන්ත්‍රීවරු ආණ්ඩුපක්ෂයේ ඉද්දිත් ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු විශේෂම හේස මන්ත්‍රී प्रश्न विशाल කෝප් කමිටුව රැස්වලා ඒකේ සභාපතිවරයා හැටියට ආණ්ඩුවට අවශ්‍ය පරිදි මාචාර චරිත හේරත්මැතිතුමාව තෝරගත්තා. එතුමා සාපේක්ෂව එතුමා හොඳයි අපේ ගැටලුවකුත් නැහැ. නමුත් පෞගිය කාලයේ දැන් මේ ගියා ආණ්ඩුව කරාද කොයි ආණ්ඩුව කරාද කියන එක අදාළ නැහැ. විනිවිදභාවය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. කෝප් කමිටුවේ මෙතෙක් ආපු සම්ප්‍රදාය තමයි ඒක මාධ්‍යයට විරුද්ධ කරලා තියෙනවා. දැන් ඒක මේ ඩිලේ එකකට යන්න වගේ එකක් නිකන් දැනෙනවා එහෙම එකක්. බය වෙන්න දෙයක් නැහැනේ. 2015 ඉස්සේ යාපාල ආණ්ඩුව කාලේ රාජ්‍ය ආයතනවල ක්‍රියාපටිපාටියනේ මේ විමර්ශනය කරන්නේ. එතකොට ආණ්ඩුවට තත්ත්වයක් තියෙනවා. පෞගිය ආණ්ඩුව කාලේ කොළඹ ඇතේ කුරුඳුවත්තේ ටයිකෝට් කාර්යය හොරකම් කරලා තියෙනවනේ. බඩු එළියට දාන්න. ඒකින්ද ඒ ලයිව් එක යන්න දෙන්න. ඒක පෞගිය වකවානුවේ විපක්ෂයට කියලා සුනිල් හඳුන්නේ මන්තුමා ආණ්ඩුව හිටියේ. ඔක්කොම එකට ඇහුවේ නඩුව විභාග කරේ අර කමිටු හැදුවේ. එතකොට නයි විපක්ෂය නෙමෙයි කඩවුදු කරේ ආණ්ඩුවේ කඩවුදු කරේ. නිසා ආණ්ඩුවට අවශ්‍ය විදියට රඳපෑවේ. නෑ නෑ. පසුගිය ආණ්ඩුවේ සභාවට හැටියට බබයි යෝජනාවක් ගිරාවේ මේ කමිටු සියල්ලම කෝප් කෝපා මාධ්‍ය විරුද්ධ කරන්න කියලා ඒක පාර්ලිමේන්තුවේ අනුමත උනා.
පාර්ලිමේන්තුවේ කටපතුර. ඕ මොව මරිකාර මන්තුවා කියන්නේ ඉතින් මේ කෑ ගහන්නේ. එතුමා මගේ කරුණ විකෘත කරන්න උත්සාහ කරනවා. අපි කිව්වද දැන් අපි කිව්වේ මෙතෙක් කරගෙන ආපු එක එහෙම දෙන්න කියලා. ඒක සම්බන්ධව අමුතුවෙන් කරනවද නැද්ද කියලා. හරි ඒක නේද නැහැ. එතු මේක දින වෙන ආණ්ඩුවක්. මේ අපේ ආණ්ඩුව. එතුමා කියනවා අපි කරන්නද? හරි. මේ තීන්දුව අපිත් ගත්තේ බිස්නස් කමිටිය ඔබතුමා වාඩිලා හිටපු මේකේ තමයි අපි මේක සල්කා බලන්න තීන්දුව කෙරුවේ. ඔබතුමාට අමතකේද? අපි මරික්කා මන්ත්‍රීතුමා ගරු කතා නැකතුමා කිව්වා 2015 ඉඳලා මේ තීන්දුව අරගෙන කටයුතු කරනවා. දැන් ඊළඟට බලන්නේ 2015 න් පස්සේ ටයි කෝට් කාර්යය කරපු හොරකම් ගැන. ඒක එතුමන්ලයි ප්‍රශ්නේ පක්ෂ දින ප්‍රශ්නය. හැබැයි අපි ගත්ත තීන්දුව තමයි අපි දැක්කා 2015 ඉඳලා මේ මාධ්‍ය සජීව මාධ්‍යට දීලා මේක පාවිච්චි කරුවේ හිටපු ජනාධිපතිතුමාටයි හිටපු ඇමතිතුන්ටයි පහර දෙන්නේ. ඒ විතරක් නෙමෙයි නිලධාරීන් ගෙනල්ලා තමන්ගේ බලය පාවිච්චි කරලා තමන්ගේ දේශපාලන න්‍යාය දේශපාලන ඉලක්ක පහවලට පාවිච්චි කරන තමයි ඒක පාවිච්චි කරන්නේ. ඉතින් අපිටත් හොඳයි. අපිටත් මේක 2005 ඉඳන් දාන්න ඔබතුමාට තමයි ඔබතුමාගේ කාලේ කරපු හොරකම් තමයි ඉලිවෙන්නේ. හැබැයි සදාචාරයක් තියෙන්න ඕනේ. මේ රටේ රාජ්‍ය නිලධාරීන් සහ විවිධ තනතුරු වල හිටපු අයගේ ආත්ම ගෞරවය රැකෙන විදිහ තමයි අපි මේ තීන්දුව අරන් දෙන්නේ. බොරු මාධ්‍ය සම්දර්ශන කරන්න යන්නේ නැහැ මේ ආණ්ඩුව. තමුන්දාස තමයි මාධ්‍ය සම්දර්ශන කරුවේ. තුනෙන් දෙකේ බලයක් දීලා මේ රටේ ජනතාවක ප්‍රතික්ෂේප කරුවා. කියනවා මෙතුමාලා තීන්දුවක් කරන්නලු තියෙන්නේ මාධ්‍යට නිරාවරණය කරනවා කරන්න. හැබැයි අපේ සභාපතිතුමා අපි මේ තීන්දුව කරේ ගිරි සතිය මේ තීන්දුව එතුමා දෙනවා කියලා මේ තීන්දුව ගන්න ඕනේ ආණ්ඩු පක්ෂයේ සංවිධායක නෙමෙයි තීන්දුව ගන්නනේ කෝප් කමිටුවේ සභාපතිතුමා මේ බලපෑමක් කරන්නේ එතුමා ගන්න ඕන තීන්දුවක් මෙතුමාලා කියනවා ඒක ක්‍රියාත්මක කරන්න නැහැ කියලා ඒ කියන්නේ තීන්දුව අරන් මෙතනින් මේ හොරාට කලින් කෙහෙල් බල වැඩවන්න මේ ගේම ගහන්න යන්නේ මේක පක්ෂ නායකයෙ රැස්වීමදී සාකච්ඡා කරලා අපි ආව තීන්දුවක් ඒක ලක්ෂ්මන් කිරියල් හිටපු අපතුමා හොඳට ඒක දන්නවා මේ නලින් මණ්ඩාර මහත්තයා ඒකේ නැහැ ඒක එතුමා දන්නේ නැත්තේ එතුමා ටිකක් කල් යනවා ඔකට එන්න ආපහු ඔයක දන්න දුරු කරා මේ පක්ෂ නායක රැස්වීම ගන්න ඕනේ තීන්දුවලට මේ සභාවේ කාලාස්ති කරන්න එපා ඒ ගන්න තීන්දුව ඔබතුමා අනුගමනය කරන්න නැත්නම් මේ එක් එක් මන්ත්‍රීවරයෙක්ට ඕන ඕනේ විදියට මාධ්‍යට සම්දර්ශනයක් ඉදිරිපත් කරන ඔබතුමාගේ සහ මේ රටේ ජනතාවගේ මුදල් සහ කාලය වැය කරන්නේ නැතුව පක්ෂ නායක රැස්වීම ඉන්නයි තීන්දුවක් ගත්තම කරු කතා නායක දුමුනේ ඒක අපි ක්‍රියාත්මක කරන්න මේ මන්ත්‍රීතුමා කියන කාරණේත් පැහැදිලි වෙන්නේ මේ වෙනතරකින් ගත්ත තීන්දුවක් ගැන. මේක පොයින්ට් ඕඩර් එකක් නෙමෙයි. කරුණාකරලා ඉඳගන්න. පොයින්ට් ඕඩර් එකක් නෙමෙයි ඒක. හේෂා විතානගේ කරු මන්ත්‍රීතුමා ප්‍රශ්න අහන්න. මං අහන්නේ කොහොමද වෙනේ වහන ඕනේ? මේ නොමග ගෙනියනවා. මා සභාව. නවෝත්පාදන අංශයෙන් ලොව ඉහළින්ම සිටින රටක් බිහි කිරීමට පරිසරය නිර්මාණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පරීක්ෂණ හා නව නිපුයම් රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ පැවැත්ුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නවෝත්පාදන අංශයෙන් ලොව ඉහළින්ම සිටින රටක් බිහි කිරීමට පරිසරය නිර්මාණය කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ. දේශීය සහ ලෝක වෙළඳපොලේ ඇති ඉල්ලුමට සරිලන පරිදි අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් සූරු තාක්ෂණවේදී නිර්මාණය කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් බව මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ හෝ සමත් අසමත් සියලු දෙනාටම තාක්ෂණවේදී සහ වෘත්තීය අධ්‍යාපනය ලබා දීමේ වැඩපිළිවෙල කෙටි කාලයකදී ඇරඹීමේ ඇති අවශ්‍යතාවයද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා. ආර්ථිකයට ගැළපෙන අයුරින් තරුණ පරපුර අධ්‍යාපනයට යොමු කිරීමේ වැදගත්කම පැහැදිලි කළ ජනාධිපතිවරයා කලා විෂයන් හැදෑරූ සිසුන්ට තොරතුරු තාක්ෂණය හෙද සහ කළමනාකරණය ඇතුළු ශ්‍රේෂ්ඨ රසකින් හැකියාවන් වර්ධනය කරගත හැකි බවයි සඳහන් කළේ. විශ්වවිද්‍යාල වෘත්තීය අධ්‍යාපන ආයතන සහ කාර්මික විද්‍යාලවල පාඨමාලා සහ විෂය නිර්දේශ නූතනයට ගැළපෙන පරිදි හඳුන්වා දීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවයද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණා. උසස් අධ්‍යාපන පනත සංශෝධනයෙන් ආයතනික සහ විෂය නිර්දේශ සම්බන්ධයෙන් පවතින ගැටළු රැසකට විසඳුම් ලබා දිය හැකි බවයි විශේෂඥයින් පෙන්වා දුන්නේ. විසිවන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට එක හා සමානව බලය බෙදී යා යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ වැල්ලවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් මේ වන විට රටේ බරපතල ප්‍රශ්න බරපතල අර්බුද රාශියක් තිබෙනවා. නමුත් රජයේ තීන්දුව කළ තිබෙනවා මොන අර්බුදේ තිබුණත් 20 වෙනි සංශෝධනය තමයි රටේ ඉහළම ප්‍රමුඛතාවය. 20 වෙනි සංශෝධනය බලය එක තැනකට කේන්ද්‍රගත කරන රටට නුසුදුසු රටට අවාසි සහගත එවැගේම රටේ ජනතාවගේ පරමාධිපත්‍ය ජන බලය ජනතා සවිය කෙලෙසන ව්‍යායාමයක්. රටට වින කරන 20 වෙනි සංශෝධනය පරාජය කරන්නට අපි ශක්තිමත් විපක්ෂයක් ලෙස කටයුතු කරනවාමයි කියන එක
මන් තමුන්නාසලට කියන්නේ අපි රටක් පාලනය කරනකොට ඒ රාජ්‍ය පාලනය යහපත් ආකාරයෙන් ක්‍රියාත්මක කරන්නට යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරනවා නම් එක තනතුරක බලය අනවශ්‍ය ලෙස මධ්‍යගත කරන්නට හොඳ නැහැ කේන්ද්‍රගත කරන්නට හොඳ නැහැ බල ව්‍යාප්තියක් තියෙන්නට ඕන දැන් මම යෝජනා කරන විසඳුම තමයි මේ පහුගිය කාලයක් පුරාවටම එක කණ්ඩායමක් හදනවා ජනාධිපතිගේ බලය මොට කරන්න තවත් කණ්ඩායමක් හදනවා අගමැතිගේ බලය මොට කරන්න විවිධ හේතුන් මත ඒක වැරදි පුද්ගල කේන්ද්‍රීය ව්‍යවස්ථා සංශෝධන වැරදි ඒකට අපි විරුද්ධයි ව්‍යවස්ථා සංශෝධනයක් සිදුවිය යුත්තේ රටේ යහපත වෙනුවෙන් කිසිම අවශ්‍යතාවයක් නැහැ රටේ ජනාධිපතිවරයාව පමේක් කරන්න ජනතාවගේ ඡන්දෙන් පත්තුණු ජනාධිපතිවරයාට යම් බලයක් තියෙන්නට ඕන ජනතාවගේ බලෙන් පත්වෙන පාර්ලිමේන්තුවේ අගමැතිවරයාට යම් බලයක් තියෙන්නට ඕන මේ පුද්ගලික ප්‍රශ්න පුද්ගලික බල අරගල අපට අදාළ නැහැ රටක් හැටියට දෙන්නටම බලය දෙන්න ඕන බල තුලනයක් ඇති කරන්නට ඕන महानुवर भूवेलिकड संगमित्ता मावते पेहटे पस्महाल गोडनगिल्ल कडावेटीमेन जीवितक्षेट पत्व अंबुसेम युवलगे सह कुडा बिलिंदियगे देहयान पिलिबंद अवसान कटयुतु अद पस्वर्वे महय्याव पोदु सुसान भूमियेदी सिदुकिरीमट नियमितव तिबेनवा महानुवर भूवेलिकड प्रदेश पसुगेदा अलुवेम कडावेटुनु पस्महाल गोडनगिल्लट यटवी जीवितक्षेट पत्व कुडा बिलिंदियगे सह एगे मौप्यान्गे देहयान पिलिबंद अवसान कटयुतु अद पस्वर्वे सिदुकिरीमट नियमितय ඒ මහයාව පොදු සුසාන භූමියේදී මේවන් විට ඔවුන්ගේ දේහයන් බූවැලිකඩ ප්‍රදේශයේ පිහිටි ඔවුන් සතු අසල පිහිටි නිවසක තැන්පත් කර තිබෙනවා මෙතර මහනුවර නගරයේ පවතින ගොඩනැගිලි සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පසුගියදා පත් කෙරෙනු දස දිනකුවින් යුත් කමිටුව අද පෙරවරුවේ රැසුණා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ මහනුවර දිස්ත්‍රික්කයේ බාර භූවිද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා සඳහන් කළේ පවතින අවිධිමත් ඉදිකිරීම සම්බන්ධයෙන් හෙට සිට පරීක්ෂණ කටයුතු සිදු කරන බවයි මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 14 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඒ අනුව සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3313 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් 14 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. එයතුරින් 13 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයන් 7 දෙනෙකු කුවේට් සිට පැමිණි පුද්ගලයන් 3 දෙනෙක් කටාර් සිට පැමිණි පුද්ගලයන් 2 දෙනෙක් හා ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලෙක් ඊට ඇතුළත්. එසේම අනෙක් ආසාදිත පුද්ගලයා කන්දකඩුව හා සේනපුර මද්රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ රැඳවියකු බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. මේ අතර කටාර් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඊයේ දින සිට తాවකාලිකව වසා දමා තිබෙනවා. ඒ එම තානාපති කාර්යාලයේ සේවකයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමගයි. ඒ අනුව එළඹෙන ඔක්තෝබර් මාස 5වනදා දක්වා තානාපති කාර්යාලයේ මෙලෙස తాවකාලිකව වසා දමා ඇති අතර කන්සියුල සේවාවන් සඳහා විද්‍යුත් තැපෑල ඔස්සේ සේවා කටයුතු ලබා ගත හැකි බවයි එම තානාපති කාර්යාලය සඳහන් කළේ. අද උදෑසන වන විට පුද්ගලින් 43895 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර සිය නිවෙස් වෙත පිටව ගොස් ඇති අතර ත්‍රිවිධ හමුදා මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 68ක් තුල පුද්ගලින් 7120 දෙනෙකු නිරෝධායන වෙමින් සිටින බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. මේ අතර ඊයේ දින වන විට මෙරට PCR පරීක්ෂණ 1530ක් සිදු කර ඇති අතර මේ වන විට ශ්‍රී ලංකාව තුල සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 270881ක්. මගේ ප්‍රවාහන බස් රථ පාසල් සේවා බස් සහ වෑන් රථ කාර්යාල සේවා බස් රථ සහ වෑන් රථ අද සිට බස් ප්‍රමුඛතා මන්තිරුවේ ධාවනය කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා මාධ්‍ය හමුවකට එක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ අද සිට යලිත් වෙනස් කළ මන්තිරු නීතියේ සාර්ථකත්වයේ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළදී හඳුනාගත හැකි වනු බවයි
අද සිට බස් ප්‍රමුඛතා මන්තිරුවේ දහවණේ කළ හැක්කේ මගී ප්‍රවාහන බස් රථ පාසල් සේවා බස් සහ වෑන් රථ කාර්යාල සේවා බස් රථ සහ වෑන් රථවලට පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩාලිය සේනරත්න මහතා පවසනවා. ඒ අනුව හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ අනුරා විද්‍යාලය අසල සිට පිත්තල හන්දිය දක්වාත් බේස්ලයින් මාර්ගයේ කැලණිපාලම සිට හයිලෙවල් බේස්ලයින් හන්දිය දක්වාත් ගාලුපාරේ වැල්ලබත්ත විලියම් හන්දියේ සිට ගාලු මෝදර වටරවුම දක්වාත් පාර්ලිමේන්තු මාර්ගයේ පොල්තුව හන්දිය සිට ලිබර්ටි වටරවුම දක්වාත් මන්තිරු නීතිය ක්‍රියාත්මකයි. එසේම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ යතුරුපැදි සහ ශ්‍රී රෝද රථවලට බස් ප්‍රමුඛතා මන්තිරු හැර අනිකුත් මන්තිරු භාවිත කළ හැකි බවයි. මේ මාර්ග හතරේ මන්තිරු නීතිය ක්‍රියාත්මක වන්නේ ඒ මාර්ග හතරේ බස් ප්‍රමුඛතා මන්තිරුව සලකුණු කර ඇති මාර්ගවල ඒ මන්තිරුව තියෙන තාක් දුරට බස් ප්‍රමුඛතා මන්තිරුව තුළ ගමන් කළ හැක්කේ මගී ප්‍රවාහන බස් රථ ශ්‍රී ලංකම බස් රථ සහ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ ඊට අමතරව කාර්යාල සේවකයන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ හෝ ඒ සඳහා අවසර ලබාගෙන තිබෙන වෑන් රථ සහ පාසල් දරුවන් ප්‍රවාහනය කරන බස් රථ හෝ වෑන් රථ වලට පමණයි. ඒ අනුව බස් ප්‍රමුඛතා මන්තිරුව සලකුණු කරලා තියෙන මාර්ගවල එම මන්තිරුවේ වෙනත් වාහන වලට ගමන් කිරීම සඳහා අවසර ලබා දෙන්නේ නැහැ. යතුරුපැදිය වලට හැකියාව තියෙනවා. ඒ මන්තිරුව තුලම ගමන් කරමින් හෙමින් යන වාහන ඉස්සර කරගෙන යන්න. අපි බලාපොරොත්තු වෙනවා ත්‍රිවිධ රථ සහ යතුරුපැදි දෙවැනි මන්තිරුවේ ගමන් කලයි කියලා. තුන්වැනි මන්තිරුවේ අනිකුත් වාහන ගමන් කලයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි කිසිම අවස්ථාවකදී අවසර ලබා දෙන්නේ නැහැ. මන්තිරුව වෙනස් කරමින් වාහන ධාවනය කරන්න දිගින් දිගටම. මන්තිරුව මාරු කරමින් මන්තිරුව රේඛා කපාගෙන ධාවනය කරමින් ගමන් කරන වාහන වලට එරෙහිව අපි තවදුරටත් මන්තිරුව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරනවා. ආරක්ෂක අංශ දිවයින පුරා සිදු කළ බැටලීම් කිහිපයක් දැන් ගෙම්බා යන අන්වර්ථ නාමින් හඳුන්වන හෙරොයින් ජාවාරම් කරුවෙකු නිට්ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් සතුව තිබී අවියායුධ කිහිපයක් යතුරු පැදියක් සහ හෙරොයින් ග්‍රෑම් 3ක්ද පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා. සීගිරිය පොලිසිය දූෂණ මර්ධන අංශයට ලද තොරතුරකට අනුව සීගිරිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් මත සිදු කළ වැටලීමකින් දඹුල්ල ප්‍රදේශයේ දුරකථන පහසුකම් සපයන ස්ථානයක තිබේ තහනම් ඖෂධ වර්ග 424ක් සමග 22 වැරදි සැකකාරියක් අතරංගුවට ගෙන තිබෙනවා. කළුතර කොට්ටාස පොලිස් අධිකාරිවරයාට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකින් ගංජා, කේරළ ගංජා, හෙරොයින් සහ තවත් භාණ්ඩ තොගයක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය මතුගම ප්‍රදේශයේ පාසල් සිසුන් අතර බෙදා හැරීමට සූදානම් කර තිබූ බවයි. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන්. වැල්ලවාය ප්‍රදේශයේ වැල්ලවාය ඇල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ඉන්ධන පිරවුම් හලක ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ත්‍රිරෝද රථයක් හදිසියේ ගිනිගැනීමට ලක් වී තිබෙනවා. පසුව එම ස්ථානයේ සිටි පිරිස කඩිනමින් ක්‍රියාත්මක වී ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කඩිනමින් පිළිසකර කර දෙන බව පවසමින් කඩා තමන ලද ගාල්ල ඩොනල්ඩ් ජැන්ස් ජාත්‍යන්තර පාසල් මාර්ගය මෙතෙක් පිළිසකර කර නොදීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා තිබෙනවා. මෙම මාර්ගය හරහා පාසල් රැසක ළමුන් දෛනිකව රැගෙන එන අතර මේ හේතුවෙන් උදෑසන සහ දහවල් කාලයේ දැඩි රථවාහන තදබදයක් පවතින බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. බගවන්තලාව බ්‍රිඩ්වේල් වතුයායේ සිට කෙසල්ගම් ඔයට ජලය ගලා බසිනා බ්‍රිඩ්වේල් ඔයේ ජලය නිසි ලෙස ගලා නොබසීම හේතුවෙන් නොවුඩ් ප්‍රාදේශීය සභාව විසින් එහි කම්කරුවන් යොදා ගනිමින් ඇලේ ඉවුර සහ පතුල කපා ඇල පුළුල් කිරීමේ කටයුතු මේ දිනවල සිදු කරනු ලබනවා. මෙලෙස ඉවුරේ කපා ඉවත් කරනු ලබන පසු ඉවුර දෙපස තැම්පත් නොකර බ්‍රිඩ්වේල් ඔයට මුදා හැරීම හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුවන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
हपुतले हल्दुमुल्ल पुस्सैल प्रदेशे काणुवक तिबी सैक सहित लेस मियगो सिटी पुत्कलयेकुगे मल सिरुरक हमु वी तिबेनवा मेलेस जीवितक्षयट पत्व ऐत्ते 61 हेवरेदी तिदरुपियेक वन बबय पोलिसिय संधान कले सिटी संबंधेन फेरिदुर परीक्षण हल्दुमुल्ल पोलिसिय सह बंडारवल पोलिसिय कोट्टाश अपराध विमर्शन अंशे विसिन मेहेवनु लबनवा බණ්ඩාරවිල බල්ලකෙටුව ඉඩුක්පැලැස්ස ගම්මානයට ගම්මැතුණු අලින් 8 දිනක එම ප්‍රදේශවාසීන්ගේ වගාවන්ට දැඩි ලෙස හානි සිදු කර තිබෙනවා. පසුව රාවණා ඇල්ල වනජීවී නිලධාරීන් පැමිණ දැඩි පරිශ්‍රමයක් දරා එම වන අලි රංචුව පළවා හැරීමට කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එම පුවතත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත ඔබ හමුවන්නේ පස්වරු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.